ලා විසා ියුප ශන්ලකට ඔගොල සියලු නම් සාදර පිළිගන්නවා. මම ක්‍රිප්ටෝ ගැ කියෙන වීඩියෝ සිරිසය කරන්න පටන්ගත්තා. ඒ වීඩියෝ සිරිසගෙතිම කතා කරා ඉන්ක්‍රපෂන් මොකක්ද ඩීක්‍රපෂන් මොකක්ද ඒවගේ පබ්ලික් ප්‍රයිවට් කී ක්‍රිප්ටෝ ගැ ගෙන කතා කර ඊට පස්සේ හෑෂ් වංශන්ය ගැන කතා කර ඒ වීඩියෝ සිරිසක ඉල්ලන් වීඩියෝ තමයි මං දගන රගන්න බලාපොරොත්වෙන්නේ අදපි කතා කරමු ඩිජිටල් සිග්නේෂය කියන මොකක්ද කියලා. ඇතරම ඔගොල්ලො දන්නවා සාමාන්‍යෙන් අපිට මොක් කරක සයින් කන්නට පස්සේ අපි ඒක පේපර එක සයින් කල්ලා අපිට එක දෙන්න පුළුව කාටරි පුද්ගලට ඒක ලීගලි ඕන දෙනක පිළිගන්න ඒකෙන් අපිට ඒක උසාවියකටන අරගෙනන්න පුළුවන් අපේ අනන්නතාව ඔප්පු කරන්න. එතකොට ඔගලන්න මේ එක්සම්පල්ල එක පේනවා පෝල් ඉන්නවා ඒවගේම රොබින් ඉන්න පෝල්ට ඩොකිමට එකක් රොබින්ට යවන්න ඕන සයින් කල්ලා එතකොට යාගේ සික්නේචගේ ඩොකිමට එක දාලා රොබින්ට යවනවා රොබින්ට පුළුවන් ඒක ඕන තැනකදී පෙන්න්න මෙන්න මෙහෙම පෝල් මෙන්න මේදේ සයින් කල දුන්න කියලා ඒක තමයි සාමාන්‍යයෙන් වෙන විදිහ. එතකොට ඕක අපි පේපර් එක සයින් කරන වෙනුවට අපිට ඕක සයින් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් විදිහට. ඒකෙන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙනවා අපිට අලුතෙන් ස්මාර්ට් ෆෝන් වල හැම අපිට ඒක අඳින්න පුළුවන්. ඒ වගේ අපිට සයින් කරන්න පුළුවන් ස්ක්‍රීන් එක. එතකොට අන්න ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රොනික් සිග්නේචර් කියලා. මම මේ ළඟදී ඩයලොග් එකට ගියා. එතනදිත් මට සයින් එක කරන්න දුන්නේ ඉලෙක්ට්‍රොනික් සිග්නේචර් එක විදිහට. ඇත්තටම ඔය ඉලෙක්ට්‍රොනික් සිග්නේචර් කියන්නේ අපේ ට්‍රැඩිෂනල් සිග්නේචර් එක වගේමයි වෙනසකට තියෙන්නේ අපි ඒක සයින් කරන්නේ ඉලෙක්ට්‍රොනික් විදිහට. ඒ වුණාට ඩිජිටල් සිග්නේචර් කියන්නේ ඔක නෙමෙයි. එතනදී අපි යූස් කරන ට්‍රැඩිෂනල් ඔයගොල්ලෝ දන්න අපේ සිග්නේචර් එක නෙමෙයි අපි එතනදී යූස් කරන්නේ. නමුත් ඩිජිටල් සිග්නේචර් එකෙත් වෙන්නේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් අපි ඩිජිටලි සයින් කරා කියලා කියන්නේ ඒ ඩොකියුමන්ට් එක අපිමයි සයින් කරේ කියලා වෙරිෆයි කරගන්න පුළුවන් වෙන විදිහක්. ඒකට ඩිජිටල් සිග්නේචර් කියලා කියන්නේ. එතකොට ඒකෙදි පාවිච්චි වෙනවා ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. මම ඒක ගැන කලින් වීඩියෝ එකක් කරා. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම හෑෂ් ෆන්ක්ෂන් එක ඒක ගැනත් මම කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝස් දෙක බලලා වතින් ඔයගලන්ට හොඳ අයිඩියාක් ගන්න පුළුවන් මොකද්ද මේ ඩිජිටල් සිග්නේචර් කියන්නේ කියලා. එතකොට මම ඔයගලන්ට එක්සැම්පල් එකකින් මේ ඩිජිටල් සිග්නේචර් එක එක්ස්ප්ලেইন කරලා දෙන්න. එතකොට ඇලිස් ඉන්නවා, බොබ් ඉන්නවා. එතකොට ඇලිස්ට ඕන බොබ්ට ඩොකියුමන්ට් එකක් යවා ගන්න. එතකොට සාමාන්‍ය විදිහට වෙන්නේ අපි ඩොකියුමන්ට් එක නිකම්ම සෙන්ඩ් කරනවා. ඔයගොල්ලෝ හිතන්න PDF එකක් කියලා. ඒ PDF එක ඇලිස් බොබ්ට යවනවා. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඒක අපිට සෙන්ඩ් කරන්න පුළුවන් නිකම්ම. ඒ වුණාට ඇලිස්ට ඕන ඒක සයින් කරලා යවන්න. එතකොට බොබ් දන්නවා අනිවාර්යයෙන්ම මේක එව්වේ ඇලිස්මයි කියලා. එතකොට ඕක කරන විදිහ තමයි අපි ඩිජිටල් සිග්නේචර් කියලා කතා කරන්නේ. එතකොට ඔතනදී ඇලිස්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම බොබ්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි ඇලිස්ගේ පැත්තෙන් කියන්නේ සෙන්ඩර්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් වෙනම කඩාගමු. රිසීවර්ගේ පැත්තෙන් ඒ කියන්නේ බොබ්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ටික වෙනම කඩාගමු. එතකොට ඔයගලන්ට පේනවා මේකේ ඇලිස්ගේ පැත්තෙන්. එතකොට ඇලිස් තමයි සයින් කරන්නේ. ඒ සයින් කරන පැත්තෙන් කරන්න ඕන දේවල් ටික තමයි ඔයාලට මේ පේන්නේ වම් අත පැත්තේ. ඒ කියන්නේ යාට එතකොට සයින් කරනකොට මුලින්ම ඩේටා කියලා කියන්නේ අපිට ඔය යවන්න ඕන PDF එක. ඔය PDF එක අපි අරගෙන අපි ඒක හෑෂ් ෆන්ක්ෂන් එකට දානවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කතා කරා අපිට ඕන බයිනරි එකක් හෑෂ් ෆන්ක්ෂන් එකට දෙන්න පුළුවන්. එතකොට අපිට ෆික්ස් ලෙන්ත් එකක් තියෙන හෑෂ් එකක් හම්බ වෙනවා. මෙතනදීත් ඒකමයි වෙන්නේ. අපි අපේ PDF එක හෑෂ් ෆන්ක්ෂන් එකට දුන්නාට පස්සේ අපිට ඒකට අදාළ ෆික්ස් ලෙන්ත් එකක් තියෙන හෑෂ් වැලියු එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඇලිස්ටයි බොබ්ටයි දෙන්නටම තියෙනවා පබ්ලික් ප්‍රයිවට් කී පෙයර්ස්. එතකොට මම කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ අපිට පබ්ලික් කී එකකින් එන්ක්‍රිප්ට් කරපු එකක් ප්‍රයිවට් කී එකකින් ඩීක්‍රිප්ට් කරන්න පුළුවන්. පබ්ලික් කී කියන එක හැමෝම දන්නවා. ඒ කියන්නේ ඇලිස්ගේ පබ්ලික් කී එක බොබ් දන්නවා, බොබ්ගේ පබ්ලික් කී එක ඇලිස් දන්නවා. එතකොට ඇලිස් මොකක් හරි මැසේජ් එකක් ඇලිස්ගේ ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කරොතින් ඒක ඩීක්‍රිප්ට් කරන්න පුළුවන් ඇලිස්ගේ පබ්ලික් කී එකෙන් විතරයි. එතකොට මෙතනදි කරන්නේ අපි මුලින්ම PDF එක දීලා ඒක හෑෂ් ෆන්ක්ෂන් එකක් අස්සෙන් යවලා එතකොට අපිට හම්බ වෙන හෑෂ් වැලියු එකක්. ඒ හෑෂ් වැලියු එක ඇලිස්ගේ ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කරනවා. එතකොට අපිට හම්බ වෙනවා ඩිජිටල් සිග්නේචර් එක. ඊට පස්සේ අපි ළඟ තියෙන ඔරිජිනල් ෆයිල් එකයි, ඒ කියන්නේ අපේ PDF ෆයිල් එකයි, අපේ සිග්නේචර් එකයි දෙකම එකට එකතු කරාට පස්සේ අපි ඔයකට කියනවා ඩිජිටලි සයින් ඩොකියුමන්ට් එකක් කියලා. එතකොට ඔය ඩිජිටලි සයින් ඩොකියුමන්ට් එක තමයි අපි බොබ්ට යවන්නේ. ඒ කියන්නේ රිසීවර්ට යවන්නේ. ඊට පස්සේ ඒක රිසීවර්ට හම්බුනාට පස්සේ, ඒ කියන්නේ බොබ්ට හම්බුනාට පස්සේ බොබ් එක වෙන් කරගන්න කොටස් දෙකට. ඒ කියන්නේ අපි ඒකේ අපේ PDF එක තියෙනවා, ඊට අමතරව අපේ සිග්නේචර් එක තියෙනවා. ඊට පස්සේ බොබ් කරන්න මොකද්ද? ඒ ඩේට එක අරගෙන ආපහු අර හෑෂ් ෆන්ක්ෂන් එක අස්සෙන් යවලා හෑෂ් වැලියු එක ජෙනරේට් කරගන්නවා.
ඒත් එක්කම අර සිග්නේච කරගන්නවා. ඒ සිග්නේචක ඇලිස්ගේ ප්‍රයිවට් කියකෙන් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නේ. එතකොට ඇලිස්ගේ පබ්ලික් කියක යස් කරලා ඒ සිග්නේචක බොබ් ඩීක්‍රිප් කරගන්නවා. එතකොට බොබ්ඩ හම්බෙනවා හෑෂ් වැලියස් දෙකක්. එකක් අර ඔරිජිනල් ඩොකියුමෙන්ට් එක හෑෂ් ෆන්ක්ෂන් එකක් අස්සෙන් පාස් කරලා හම්බෙන හෑෂ් එක. ඒත් එක්කම අනිත් එක තමයි සිග්නේච එක ඩීක්‍රිප් කරලා හම්බෙන හෑෂ් වැලිය එක. ඊට පස්සේ බොබ් කරන්න මොකද්ද, ඔය වැලියස් දෙක මැච් වෙනවද කියලා බලනවා. ඔය වැලියස් දෙක මැච් වෙනවා නම් අපි කියනවා ඒක වැලීඩ් එකක්, ඒක ඇලිස්මයි එවලා තියෙන්නේ, ඒ වගේම ඒක කවුරුත් මොඩිෆයි කරලා නැහැ. එතකොට ඩිජිටල් සිග්නේචර් එක භාවිතා වෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි අපිට වෙරිෆයි කරගන්න පුළුවන් අදාළ පුද්ගලයාගෙන්මද ඒ මැසේජ් එක ආවේ, ඒ වගේම ඒකට මගදි මොකක් හරි වෙනසක් වුණාද කියලා. ඒ කියන්නේ කවුරු හරි ඒ මැසේජ් එක මගදි වෙනසක් කරාද නැද්ද කියලා. හදිසියවත් මේ මැසේජ් එක මගදි වෙනසක් කරොතින් අපිට හම් වෙන ඔරිජිනල් ෆයිල් එක වෙනස් වෙනවා. එතකොට ඔරිජිනල් ෆයිල් එකේ චුට්ටක් හරි වෙනස් වුණොත් අර හෑෂ් ෆන්ක්ෂන් එක ඇතුලෙන් පාස් වුණාට පස්සේ අපිට හම් වෙන හෑෂ් වැලිය එක ගොඩක් වෙනස් වෙනවා. ඒකෙන් අපිට වෙරිෆයි කරගන්න පුළුවන් අදාළ පුද්ගලයාමද එව්වේ, ඒ වගේ මේකට මොකක් හරි වෙනස්කමක් වුණාද කියලා. එතකොට මම කලින් වීඩියෝ එකේදී කතා කරා සමහර හෑෂ් ෆන්ක්ෂන් තියෙනවා, ඒ හෑෂ් ෆන්ක්ෂන් එක එකම ඩේට එක අවස්ථාවවලදී හම් වෙන හෑෂස් වෙනස් කියලා. ඒ වගේ හෑෂ් ෆන්ක්ෂන් එකක් නෙමෙයි අපි මේ ඩිජිටල් සිග්නේචර් එකේදී පාවිච්චි කරන්නේ. එතනදී පාවිච්චි කරන්නේ වන් වේ හෑෂ් එකක්. ඒ කියන්නේ එකම වැලියු එක නැවත නැවත හෑෂ් කරත් අපිට හම් වෙන හෑෂ් වැලියු එක සමානයි. එතකොට දැන් ඕගලන්ට පැහැදිලි වෙනවා මේක මොකද වෙන්නේ කියලා. මම ආපහු ඕගලන්ට මේක පැහැදිලි කරන්න. මුලින්ම අපේ මැසේජ් එක තියෙනවා ඇලිස්ට් එවන්න ඕනේ. ඒ මැසේජ් එක අරගෙන හෑෂ් ෆන්ක්ෂන් එකෙන් පාස් කරනවා. පාස් කළිවලා ඒක එන්ක්‍රිප්ට් කරනවා ඇලිස්ගේ ප්‍රයිවට් කී එකෙන්. ඊට පස්සේ එයාට හම් වෙනවා ඩයිජෙස්ට් එක. අපි මේ ඩයිජෙස්ට් එක කියලා කියන්නේ ඔය සිග්නේචර් එකම තමයි. එතකොට මෙතනදී අපි නෙට්වර්ක් එක හරහා යවන්නේ ඔරිජිනල් මැසේජ් එකයි අදාළ සිග්නේචර් එකයි. ඒක බොබ්ට ආවට පස්සේ බොබ් එක අරගෙන ඒක කොටස් දෙකකට කඩනවා. කොටස් දෙකකට කඩලා ඒක ඇලිස්ගේ පබ්ලික් කී එකෙන් ඩීක්‍රිප්ට් කරනවා. ඊට පස්සේ මැසේජ් එක අරගෙන හෑෂ් ෆන්ක්ෂන් එකෙන් යවලා ඒකෙත් හෑෂ් වැලියක් ගන්නවා. ඊට පස්සේ ඒ දෙක කම්පයර් කරනවා. ඔක තමයි සරලවම ඩිජිටල් සිග්නේචර් එක කියලා කියන්නේ. එහෙනම් මම හිතනවා ඔයගලන්ට ඩිජිටල් සිග්නේචර් එක ගැන හොඳ අයිඩියාවක් එන්න ඇති කියලා. එහෙනම් දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න, අපේ වීඩියෝ ෂෙයා කරන්න, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ Facebook page එකෙන් අහන්න, ඔයගලන්ට අපේ Visa Delhi community එකට join වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු මොනවද මේ ඩිජිටල් සර්ටිෆිකේට් කියන්නේ, ඩිජිටල් සර්ටිෆිකේට් ඔතොරිටි කියන්නේ මොනවද, ඒ වගේම HTTPS ප්‍රොටෝකෝල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙනම් අදට මම ගිහින් එන්න Visa Delhi. මම තාරුකා.